න් ඔබ විශ්වසනීම කුවත් කාටත් කලින් රටට කියන ස්වාදෙන් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘතය සමඟ මම සහන් උඩුවවිදාල මම නිශාන්තය විුරුක්ෂයේ දමසුනු සුම් කළ පත්සරස්තල ප්‍රථන. ගිලෙන්න කලින් පෙල්ව ගැඹුරු මුහෝදට ඇදගෙන යන්නැයි ජනපතිගෙන් උපදෙස්. කොරෝනාවෙන් ප්‍රීඩාවට පත් ජනතාවට පන්දහසේ දීමනාව හෙටසිටම. පොකරට අදත්නිදහස් අටසය හතලිස් පාක් අඩු බරට ගෑස් විකුණුවොත් වැඩවරදිී කොරෝනාව හැදී සුවවුනත් අතුරු ආබාද ඇති වෙන ලකුණු අපේ රට ආසන්යේදී ගිනිගැනීම ලක් වූක්ලුස් පල් නකාවේ ගින්න මෙවෙනකොට නිවාදමාතිබෙනවා ඒගේම ශන් මනවකාව ගැමුරු මුහදර රගෙනයන්න කඩිනින් කටයුතු කරන්න කියලා, ජනාධිපති ගෝටාාවේ රාජපක්ෂ ඇතුමා උපදෙස් ලබාදුන්නා. ඔව! මෙ අතරේක්්‍රස් ප්‍රල් අපේරට ඇවිත්තියෙන්නේ දීත්‍යයනකුළ විදිහට නෙවෙයි කියලා සමාජ මාධ්‍ය වගේ නො එක්තැන්ම්වල ඇතැම් අයකරන චෝදනාවරට වර අධිකාරය සහාපති විශ්‍රාමික ජෙන්ඩුුවල් ද රත්නක මහතා පැහැදිලිවම උත්තර දුන්න. ඒ අයින් ප්‍රෞෘතියන් ශේකල විම සීමකදී. මස්ල් නකාවේ ගින්න නිවාදමීමෙන් පසුව ඒ මුදගැීමට යුතුුදු කල සිඟපපුරු සහ නොව මුදාගැනීමම් කඩෑම සම්මාජියන් සිෙල්දනකු නවකාවට ඇළු වනා. ඒහි ත් පරික්ෂාවක් සහ තක්ෂේර වක්සිද කිරීමට ඔවුන් කටිතු කර බයි නවික කමුද ආමාධ්‍ය ප්‍රකාශකව රයාසනහන් කළේ එම නවකාව නිරක්ෂණ කිරීමට නවික මුදා කිමදුම් කණඩායමක්ද සූදානමින් පසුවන අතර අවට සාගරයේ ජලත්වය පරක්ෂ කිරීමෙන් පසුව එම කටයුතු ආරම් කිරීමට නීමතයි. දී. ලක් හ ත් ීම අවධහනක් පවති බ නවක් හ පරිස ඇතු ්‍ර හිී පෙන් ත්ව ඇ හො පස හ රගනීම අරම යතු හොඳම පේවර න කා ර හද රක ය වයි හිදී ීරන ෙරන. අමත්‍යවරන් වන ෝහිත අබේගුණු ර්ධන මහින්ද අමරීර ඩක්ලෙස් දෙවනන් යන මහත්තුරන්ද. ගුවන් නාවවි කමුදාපතුවරුන් මෙම වරයි අධිකාරිය සමුත්‍රිය පරිස අරක්ෂණ අධකාරිය න තන ඇතු තන නි හරද විශේෂ හමෝට සහාගී වන. ලි ිුව ක්නේමති ොලික් ග ගන්ඩ පාමේකම කද අපිට තියෙන ඩැමේජ්ජ එකක ඒක නැතිකරගන්න කොහොමද ඒ ක්පර්ස් ලා ඉන්ොනිීමේ එක්ස්පර්ස් ල කව්ද ඒ සංවිධානවලින් වහාම කියන්න ඕන මෙන්න මේක තමයි රෝඩ් මැප් එක මේක තමයි විය යුත්ත කියලා. ඒක අපට එතකොට ක්‍රියාත්ම කරන්න පුළුවන්. හැබැයි ඒකට ඩිසිසින් එක දෙෙන්ඩඕන රෙස්පන්සිබල් ආයතන කීපැත්ති නොනේ ඒ අයතනවලින්. මනටම ඩිසයිට කරන්නට කල යුත්තෙම කක්ද කියෙ එක. මේතර එමස්පපර් නවකාව ිට ලඟාවී ඇත්ේ නේත්‍යානුකුල නොව ආකාරයට ව පවසමින් ඇතමුන් ලගන චෝදනා සම්බන්ධයෙන් අප වරා අධිකාරයේ සභාපතිවරාගෙන් විමසීමක් කලා. මේ නැව ඉතාමත්ම නීත්‍යානුකූලො විදියට තමා ලංකාවට අපේ කොළඹෝලායට ඇවිල් ල තියෙන්නේ. ඒ කියන්න මේ පලවිනි්‍යාතාවටාවකක් නෙමේ මේ පැවිණෙන තුංවෙනිවතාව. අපේ ප්‍රධානම කෂ්ටම මේ නැව් සමාගම. ති එනිසා මේගේ කිසිම බොරුවක් කොංචාවක් ඇතුව මේ මේක නනිීති්‍යනුකූල්ල විදියට දම ලංකාවට තැමිනිි. එෙන්ම අදා නෞවකාරටවලගේ පැගින් ප්‍රතික්ෂපක කලක් බවනකට චෝදාවමද. එමහතා පිළිතුරල්ල බාදුන්නා. සාමාන්‍යම් ලංකාවේ ඕන දේකට කතා කියනයින්න. තොරතුරුහොඇනැතුව බලන්නැතුව කතා කරන නේ නැව කටාරාජ්්‍යයගටය දහටම අරක් පමණ කාලයක් ගත කරලදයනො. අමාඩ වරයි. ඒවගේම ඉන්දයාාව හසසිර වරායට ගිල්ල ඒවරයත් කාරයන් කරල දාම් හේටඇවිල්ල මේ අතර දාල නෞකාව කිතන්වරට සහ ප්‍රධන ජිර්වරයාට මෙැටින් පිටවීම තහනම් කරමින් කොල් මයිස්ත්‍රත් අධිකරනය නියෝගයක්ලිකුත් කලා. නෞකාව ඇතිූ ගන්නනිසදී හැකි පරිසර ආර්ථි හාහ සමාජ බර්පයම සම්න්ධයෙන් ස්වාබැලීමට විද්වත් කමටුවක් පත්කිරීමට අමාත්‍ය මහිද අමරවීර මහතා අමාත මටලේවෙ තිදිරිපත් කල යජනාව අත මටල ෑනොමතරති වෙනවා. ුන් ඇතුවිමට ස පවිතතුරූ වෙලතිීරන් පවිත්‍ර කිරීමට ගුවන් හමුදා පට කන්ඩෑ ඉඳදීමටද මෙමනට පියවර කෙන තිබෙනවා ඒ ගුවන් හමුදාපති යාමාශල් සුදශන පතිරන මහතාගේ උපෙ මටයි. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරයේ අධික්ෂණ අත්තේ මෙ වැට පිළිව ක්‍රාත්මකයි. කොවිඩ් දහන මේ වසංගත තත්වේ හමුවේ පිඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව හෙට ආරම්භ කරන්න බව රජ්‍යජමාතය ශෙහන්සේම සිංහ මහතා පසනවා. මේෙනුවෙන් රජේ ුපියල් බිියන යහකට ආසන්න මුදලක්හවැෑකිරීමට ඇස්තමේන්තු ගත කරතිබෙනවා. පවතින කොVID-19 වසංග තත්වේ හේතුවෙන් පිඩාවට පත් ජනතාව වෙනෙන් සිව්වන වරටත් රුපියල් පන්දහස්සේ දීමනාව ලබාදීමයි හෙටා රම්භ වන්නේ. මෙයටතේ රජයේ විධ දීමනා බන අඩුආදම් ලබ පවල්වලට සම පවතින සංචරන සීම හේතුවෙන් ජීවනෝපය පවත්වාගෙනාමට නොහැකි පවල්වෙද මෙම දීමාව හිමි වලු ඇති. දැනට රජ කුමන් හෝසානාතර වැඩසටහක් යටතේ ප්‍රතිලාම ලබාගන්නා පවලකට ඕුන් දැනට ලබාගන්නා දීමනාව රුපියල් පදහසට අඩනම් අදාල හිඟ පුදල මෙයටතේ ලබාදීමටාපේක්ෂියි. පෞුලක් වෙනුවෙන් එක් දීමනාවක් පමණක් හිමවනා අතර සෑමමසකම හත්වනදා ගවු ලබන සෘති දීමනාව අද. හිඟමුදරත් සමක ලබදීම හෙට සිට අරම්භ කිරීමට නියමිතයි. මේ අතරෙක්ස්පල් නෞකාේ සිතිය සමකින්ෙන් දිවර කටයතුවල නිරතවීමට නොහැකි වූ දිීවර පවල් සඳහාද මෙම පන්දහස්සේ දීමනාව හිමි වනවා. ජනතාවඉතාම කරුණිකව ඉල්ලි මක්කරනවා. මේ අවස්ථාවේ දීමනාව හෙට දිනේ සිට ආම්භ වුණහම? අපිට පෙරවගේ දවස් තුනකින් හෝ හතරකින් දීීමනාව ලබාදීල අවසාන කරන්න බෑ. එකක් පවතින සංචර්ණ සීම දෙමනියක කොවිට්ව සංගත තත්ත්වය සහ පවතින නිරෝධානය නීතරීති මාලාව අනුව. ඒ අනුව අපිට සිදවෙයි දින කිහිපේ පරාසයක් තුළ මෙම දීමනාව ගෙවීමට එඉන්ද කවරුහරි සුදුසුකම් ලබල ඉන්න කෙනෙක් තමන්ගේ දීමනාව. ඒ හිපයක් ප්‍රමාාද වුණ කියල පසු දවිල්ලකට ලක්වෙන්නපා මෙවේ රුපියල් පන්දහස්සේදීමනාව පෞව්ල්ලක්ෂ පණහටතාසන්න පිරිසකට ලබදීමට සැලසම් කරැතිබෙනවා. එසහහා ග්‍රම නිලධාරිී ව සදදාහත හස් තිස්තුන ශේෂ්‍ර නිලධහර එකක් සිටනවා සමුත් න් ය ධාරීමම් සමුදති ්‍රාමූල සංවිධාන වල නිලධාරීම් පතිලාබීන්ගේ නිමස්වලටම ආසන්නේයටම ගිහිල්ලා මේ ප්‍රතිලාපය රමාණුකූලව කළමනා කරන්නේ කරගන්න කියින් ඉල්ලීම අපි කරනාවගේඒ පිමදබි දැනන්දිීල තිබෙනවා. දහත් ලක්ෂ හැටතුන්දාහට වැඩි සමුෘධ ලාබීන් සංක්‍යාවකට අවශ්‍ය මූලික ප්‍රතිපාදන මේරකො ලංකා බැංකුවත් මහජන මැන්කවත් හයමු කළ බෙනවා. අදදිනය තුළ කොරෝණ ආසාධතයන් දෙදහස් අටසේ හතලස් පස් දෙනෙකු කොරුණ පොකුරට අලුතින් එකතු වුණ.ඒවගේ ම අදතවසේ ආසාධිතයන් එක්හ සඇසේ තිස් එක් දෙනෙක් සුව වෙලා ඩිමස්වරට ගිය. මේ වන විට මෙරටින් වාර්තාාව ඇති සමස්ත කරුණා ආසාධිතයන් සං්‍යාව एकක් ලක්ෂ අසු නමදහස් දෙසිහත ලිසකා. රෝහල්ගතව සහ අත්‍රමැදී ප්‍රතිකාර මධ්‍යස්ථනවල ආසාධ්‍යයන් තිස්හතර දහස්තුන්සි අසුහයක් ප්‍රතිකා ලබ්වෙන් සිටිනවා. සුවෙලබූ සමස්තංඛ්‍යාව එක් ලක්ෂ පනස්තුන් දහස්තුන් සි හැත්තය. ගෙී ගිය පැෑ විසි හතර තුළ, ලෝපුරා නව ආසාධත්‍යයන් තුන් ලක්ෂ හැට් දහස් දෙසය තිස් දෙදෙනෙකු වාර්තාාවනාා සිදු වූ මරණ සංඛ්‍යාව හදහස් නසේ ඇති සසාක්. ඒ දිනේද ආසාතිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තාාවනේ ඉන්දාවෙන්. එව සංඛ්‍යාව එකක්ලක්ෂ විසි හයදහ සහයිස අනුවටක්. ඊයේ දිනේ දී ඉන්දාවෙන් වාර්තාාවූ බරණ සං්‍යාව දෙදහස් හත්සේ අසු දෙකා. ඇමෙරිකාාවෙන් ඒ දිනේදී ආසාතිතයන් පදහස් දෙසී තිස්පස්තෙනෙු හඳුනාගත් අතර සිද වූ මරණ සංඛ්‍යාව එක සේපහලවාක්. බ්‍රසිලෙන්, කොරෝනරෝගින් තිස්තිදහස් පන්සේ පනසතර දෙෙනෙකු යේ වාර්තාාවනු අතර මරණ අටසි හැත්තේ හතරක් සිදුවතිබෙනවාා. විශාන්ති සංචරණ සීමා පනෝපු එක රට තුළ හරි විදිහට ක්‍රියාමක වුණොත්, ලබන හත්වන දවන විට රට විවෘත කරන්නට ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. රජේ වෛදදි නිලධාරන්ගේ සංගමය කියනවා. ඔවත්සහන්. සංචරණ සීම ක්‍රියාත්මක වන කාලේ පුරාම මත් පැන් අලිවිල්බයට බුද්්‍රාතම්න්නත් අද ක්‍රිය කලා. කොෝමුණත් ඊට වඩා අදදිනී තුළ, ජනතාව සංචරණ සීම නිතිවලට ගරු කරමින් හැසරුනා කියලා පොලිස් මාර්ධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටිය. ලබ රපයි හෝටලේකද පන්දින සාධයක් පවැත්වූ පරි අතුරින් තවත් හයදෙනෙක පොලිසිය අතන ගොඩගත්තා රෝපලාවන ශිල්ප චන්ධදිමල් ජයසිංහ මොස්තර නිරපන ශිල්පිනි පියවමි හන්සවාලීමම සිද්ධය සම්න්ධෙන් අතනම් ගඩටගෙන අධිරනයට ඉදිරිපත් කිරීමට පසු පැහිමි වනා. අදන අතන ගොඩගත් හයතන අතුරින් පස්සතෙකු පිමි දගලයන් CCTVව දර්ශන අනුව දළස්තනෙකු හඳනා ගැත වෙනවා. ොලි පරිසර කොටා ශ හා මහරකම පොලසිෙ එක්ව ්‍රෝන කමරා යොදාකනමින් සංචන සීම හඩ කරන්න පුදගලන් අතනකට ගනීමේ මෙහහිුම් ක්‍රියම කෙරුණා. ල්ලේරයාාවේද රෝන කමරා යොදාගැනිමින්, සංචරන සීම හඩකරන්න පුදගලන් අතනකට ගනීමේ මෙහහිම් ක්‍රියත්ම කරුණා මුල්ලේරාව කොටිකාවත් අංගඩයන ප්‍රදේශාවරන කරමින් පැවති එම මෙෙහිේදී පුද්ගලෙන් කහිප දෙෙකු අතරකොට ගැති පෙනවා. නරෝදෑන සීමහ ක්‍රාත්මක ූද ගුවන්ගමන් සහ අත්තනේ ගුවන් තුටපො විවුත කරුණ. අනුව කට්නායක බඩානනාක ජාතන්තර ගුවන්තුරු පලට ුවන් යානාා දයික අධික සංඛයක්ක් පමිණිති බෙනපා. මත්තල ජාතයන්තර ගුවන්තුර පළරද කටර් ගුවන්සේ ට ඇත් යානයක් පමිනිා. නැව් සමාගම්කීපේක සේවේ කරන නාමකින් එකසේ දාසේ දෙනකු මෙම ගුව්‍යානේ පැමිණිතිබෙන පා. මෙරට සිටි නාවකින් එකසිී විසිද දෙෙකු එම කුවන්ඩානයෙන්ම කටා රාජචි බලාගමන් කරා. දිවේන්නේ සෑමත්තැන් අලෙ සැලකට මුද්‍රහතමීමට ක්‍රියෙරුණා සුරාබදදු පපාර්මිතුූකත් මෙම ක්‍රියමාගේ ෙරීව කිසියම් සුරාසල් හිමිකරකු ක්‍රියයක් කළ හොත් ඔගේ බලපත්වය අහෝසි කරන බයි එම දෙපර්ත්මීන්තු සහන් කරන්නේ. දිවයින්න පුරා පිහිටආ තිබෙන සියලුම මත් පැන් සිල්රට විකිනීම බලපටලත් ස්ථාන මුද්්‍රා තබන ලෙස ඒඒ දිස්ත්‍රක් බාර සුරාමදු අධිකාරීවරුන්ටත් ඒ ඒ පලාාත්ාර සහකා කොම සාරිස්වරන්ටත් මේ වන විටත් නියෝග කොට තිබෙනවා. මෙසේ කරන මුද්‍රා තැබීම හත්වන දින උදෑසනතෙක් හෝ යම් ආකාරයකින් සංචරණ සීමාවන් දිගු කලොත්. එසේ දිග කරන ලද කාල සීමාව අවසන්මන තෙක් එක දිගටම බලපැවත්වෙන පරිදිටයුතු කිරීමට සුරබුද් දෙපාර්තමේන්තුව බලාපොරත්තු වෙනවා. සංචරන සීමවා නීතිවලට ගරු කරින් ඊයට වදා අද දිනේ ජනතාව ක්‍රයක්කල බ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච පොලස්වති අජි ්‍රෝණ මහතා කියයා සිටිය. අද සතුදායක තත්වයක් තිේෙන නමුත් ඒ තත්වයට වඩ හොඳ තත්වයක් ැටිටයි වාර්තාවනි අපි බලාපොත්වය එක තමයි මේ සංචර්නය මත්‍යාවශ සේවා වනත් ඒ පුද්ගලයාගේ පැමිණීම අශ්‍ය නැත්තන් අයත දාන දැනගන්න ඔුන් කැදවල ැවන ජනතාව මේ දස්සතේ අ ඉඳලා ලබන සඳදදා වනකල් හරිට හැසරු අපට ගොඩාන්න ලන්. සංචරන සීමාවලට ගරු කරමින් ජනතාව වගකීමෙන් ක්‍රිය කළ හෝත් ලබ නහත්වනදාට රට විෘත කරීමට ගැටලක් නැති බවයි රචී ෛත නිල්ධාරන්ගේ සගම එ පෙන්වාතයන්නේ. මේ ක්‍රියාත්මක වෙන සංචරන සීම හරියට ක්‍රියාත්මක වුුණොත්. අපිට හත්වදා අපට මේක අරෙකේ තරම් ගැටලුවක් වන්න නෑ හැබැයි සංචන්නන සීම අපට සමාරලට දකිනවා ඒ පනස් පන්දාවක්වාහන තුළට න කොළඹි කොළඹ ැඇතුල තවත්වාහන ං්‍යාවක් සචර්නය වෙන. එදොට කොළඹාත්තුල අපි දකින විදිට හැත් පඳාකවිත රසන්න සංඛ්‍යක්වා හන සංචර්ණය වෙනවා වගේ අපට දැනනෝ. ඒහර තවත් මේ රෝග ව්‍යාප්තවීම පාලනයක කරන්න බැරිවුණු ඉදිරයේදි මංගහිතන්නේ තවදුරට රටවාන්න සිද්ධ විරජී. ෝත්ෙක් වී එන්නතේ එක් මාත්‍රවක් පමණක් ලබා ගැනීමට කැමැත්ත පල කරමින් අදාලායගින් අත්සන් ලබා ගෙන ඇත්තේ සෞඛ්‍ය මාත්‍යයංශයේ උපදෙස් මත කියලයි අමාත්‍යයෙක් එෙහෙලිය රමුක්වෙල්ල මහතා ප්‍රකාශ කරන්න. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ කැබිනටත් තීරණ දනුම් දෙෙන මාධ්‍ය හමෝටත් එක්මින්. කරන්නේ විශේසක්න වෛද්‍යවරුන් ඒ අයට තමයි උපදශලබිල තිබේ මේ රටක්හ තිය තත්වන් අනුව ස්පපුට්නික් එක. එක දෝෂක් හෝ මේ මොහොතේ ප්‍රමාණවත්වෙනවා මේ වි්‍යවත්්‍යවීම නත්‍ර කිරීම සඳහා කියලා. ඒ අනුව තමයි ඒ තීන්දදු අරගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්ම කරේ ෆෝම්ම එකක් තිරේ ෆොම්මගේ අත්සං කරනවා. ඒ අත්සන් කිරීම තමයි මේකට්ටේ පවිච්ච කරන්න හො දන්නේ මේක බලහත්කාරයෙන් එකක් පොමණක් ගත්තයික් තමන් කැමතිී කියලා. ච් ැනෙ මේක ඉතා අත් ආවාශෂාවන්තයක්. ඉන්නත් ලබාදීමේ වැඩ පිළිවෙල පිළිබඳ. අමත්‍යේ අමල්වාද්‍ය පක්ෂ හතාද අදහස් එෙක් වූවා මහලුවරු කුඩ සල්ලයි පවැති. එන්නත් කරන ක්‍රියාවලී පිළිබඳ. එම ස්ථානීයට ගොස්වා බලමින් අමාත්‍යවරයාම මේ භව කියයා සිටිය. මැතමතිවරුණතුළු පිරිසක් මෙ මවස් තවටස් සහ භාගේනා. ඒම නෝ ක් ම හොම අසන්රන්න නෝ ක් ෝර්ම න්ග ොට ම ය ාාව පි බදව එක දනවත් කර න ම ක ම යන ද රම ප්‍රදශමතම ය දැනුවත් කනන්න ඒ අනුරූපව ්‍රාත්මක වන්න න ඒ මයිතන යනාව දනවත් කරම මත් වැද ලෝක හමරට න ගම මයි අනුගම වට මස තුල ද ලංකාවට ල කරන මත ප්‍රමයක් ලැබ ර. අමතේ චන්නචයි සුමන මහතා පවසනවා. සියලු දෙනට එන්නත් ලබාතිම සිදුවන බැවි, ඒවා මිලද ගැනමේ අවශ්‍යතාවක් නොමැති බවයි මධ්‍ය හමෝටෙක් පමින්නේ මහතාක ආසිට. යි පම් මගම අපිට තවුරුරලති නවා රජෞෂද නීතිකට සංස්ථාව ඇනුම් කර එන්නත් මාත්‍රාවලින් මිලියනදක් මේ මාසය තුල ලබදනවා කියඒගේම පුට්නික් එන්නත් තවත් එන්නත් වර්ග කිහිපියෙකුත් හැකික්මනින් අප රට ගැනීම සඳහප ප කටයුතුයෝදාගෙන යනවා අපිනිසා අපි මේරට ජනතාවගේින් ඉල්ලා සිටිනවා කලබලවෙන්නප ව්‍යාජප්‍රචාාව වලටහුවෙන්නපා. ඔබට හිමි එන්නඇත. අනිවාරයම්ම රජය නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. කිසිදු එන්නත සම්බන්ධකාරයයක් සඳහහා සත පහ මුදරක් කිසිම කෙනෙක්ට ලබද දෙන්නා. වුරුහ කෙනෙක් බලපෑමකරොත් පොලිසියට දැනුන් දෙන්නේ. වැලසර විශෂ ආර්ථක මධ්‍යස්ථාන ව්‍යාරිකන් සේපකයන් හා නිලදහරින් සඳහ ඇස්ට්‍රසෙනකා එන්නතේ දෙවිනි මාත්‍රාවවලවාදීම සසිදගොඩා දෙසිය විසි දෙනකුත් සඳහා මෙසේ එන්නත් ලබාදුන් බව වත්තල සෞඛ්‍ය වයිද නිලදධහරිකාපයාලය සඳන් කරන වා. රත්නපුරමිහිඳදුගම අභයාරාම විහාරස්ථානයේ සහ රත්නපුර ජේසු බිලිඳුන්ගේ කඥ්‍යාරාම ජාතික පාසලේ දීද එන්නත් කරන වැඩ සටහන ක්‍රියාත්මක කෙරුණා. එන්නත් ලබාගනීමට පැමිණි පිරිසට සංගීත රශස්වාදය වඳීමට සලස්වමින් මෙහනත් කරන වැඩසටහන ක්‍රියාත්ම කිීම විශිෂත්පයා. මෙරටදී එන්නත් නිෂ්පාදනී කිරීම සම්බන්ධෙන් පවත්නා නීතිම තත්වය පිළිබඳ විශේෂසාකච්චාවක් අමාත්්‍ය අලි සබ්‍රි හා රජ්‍ය අමාත්‍ය මහචාය චන්න ජයසමය මහත්වරුන් අතර පැවැත්බුණ. කරුණ ්‍යාපතියත් සමඟ මෙරටදී ඉන්නත් නිෂ්පාදනය පිළිබඳ රජී අවදහනය ජොබුවති වෙනපා. ගම්පාධ ශ්‍රකයේ ඉහලයා ගොඩ සනරත් ගොඩ කපු අත්්‍ය යන ප්‍රදේශවලදීද එන්නත් ලබාතීම සිදු කරුණා. පාලිමේතු මන්ත්‍රී නලීන් ප්‍රනාාන්දු මහතා මෙම කටයුතු පිළිබඳ ස්වාපැලවා. දෙ ලා කරති ූ පාන දු දක්ුණ පොලස් ල ප්‍රේශේ ටහිර මාල මුල්ල ගාමසයවසමේ ජනතාවට එන්න ලාීම සිදදු කරුණ. සයිනවා මෙ තේ පළමු මාත්‍රාව. එක් දහස් පන්සේ දෙනකොට පමන මෙහිද ලබාදීතිබෙනවා. හොරන සෞ්‍ය යිද නිල් හරියාල බල ප්‍රදේශයටයක් නර්තනගල ්‍රමසයවසමේ ජනතවට එන්නත් ලබාතීම සිදු කරුණා. විශාල පරිසක් එන්න ලබා කනීම පැමිනි සිට . ොවි- ප්‍රතිශක්ති කරන වැඩසටහන යටතේ, කොවිශීල් දෙනති පළබ මාත්‍රාව, බේවන විට නවලක්ෂ විසි පන්දහස් දෙසේ හතලස් දෙන කුටලබාදී තිබෙනවා. එහි දෙවැනි මාත්‍රාව තුලක්ෂ හතලිස් සහදහස් තුන් සිය දස දෙන කුටලාද ඇති බයි ව සංගතුරෝග විද්‍ය අංශය සඳහන් කරන්නේ. යිඩෆාම් එන්නනතේ පළඹූ මාත්‍රාව හත් ලක්ෂතිස් නව දහස් හාරිසයනු නව දෙකුට ලබාදී තිබෙනවා ස්පට්නිික් එන්නතේ පළඹ මාත්‍රාවවද ඒ රාත්‍රියයටයි තිහබෙන විට පුද්ගලයන් විසිහයි දහස් අටසේ විසියෙක් දෙනකුට ලබාද ඇති බවයි වසංගතුරක විද්‍ය අංශය සඳහන් කරන්නේ. එත් කරන ක්‍රියාවලිය සාර්ථ කලිස ක්‍රියාත්ම කරමින් කොරුණා වෛඩසේ රටෙන් මුදාගැනීම සඳහා වත්මන් රජය වගකීමෙන් කටයුතු කන්න බව පාර්ලිමින්න්තු මන්ත්‍රයේස්බේ දිසානායක මහතා පවසනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂකාරයාලය පැවති මාධ්‍යහමෝකට එක්වමෙනුවයි ඒ මහතා මෙම අදහස් පලකළ. පාර්ලිමින්තු මත්‍රේ මදුර විතානගේ මහතාද මෙ අවස්ථාවට එක්ව සිටියා. මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙන් ඇවැයිඒ මොනවා තිබත්. ලවෙනි දේතඟයි මේ මහා කෝවි වසංගතයෙන් අපේ රට ගලවා ගැනී ඔබ වග කීමකින් යුතුව මේ රජය මේ එන්නක් කරන වැඩ පිළලේ එන්න එන්න වේගවත්කමින් කරගනය නොඒවගේම මේ රෝගේන් මේ රට සම්පූර්ණයෙන්මයි තායික්මනි මුදෝගන්නවා ඒක අපි අලුත් පිම්මක් කරගන මේ රටේ ආර්ථික සංගර්ධන ඉලක්ක කර සවභහක්ගේ දැක්ම ස්ට කරගැනීම සඳහා අපි සරහටයන සමාජමාදල යම්යම් බුරු ප්‍රචාපතුරතුල් බංගලි දේශේ ඩොලර් දාහට ගන්නක අපි ොල් පහලවට ගන්නවා අතියටට මේ මුදලක් තිනවා කිෙනෙ ංලදේශය හෙල් මිස්ට එක ප්‍රතික්ෂප කරන්න තියෙන නිලවශෙන්ම මේවා කියන්නේ කවුද දෙදස් පාල එකයි පහලව සිට දෙදස්දාට දොලාත් තිස්සක දක්වා රජේ ආයතන තියන වංචාපිල ජනාධපති කොමිසමගින් අනාවරණය වුණ රුපියල් තුන්සිය අනූ පහට තියෙන එන්නද රුපියල් විසිදාහට ආණ්ඩුවේ ටෙන්ඩ වට දාලා ආණ්ඩුවේ රෝල්ලට දීපු කණ්ඩායමතමයි. මේ ොල්ලහයි ොල් පහල කතාව කියන්නේ පැදිලුම වගගේකීමේ කියනවාවක් ජාතිය සංවිධනය වගේ ලෝක සෞඛ්‍ය සංධාන නිසප් එකේ දීලා තින නිර්දශනුව ඒ නියම කල තින මුදලට අමතර සත්ව පහග කොමිස්සක නතුව. කිසිම වංචාාවන්න තුතම මේ එන්න ලංකාවට ගන්නේ. අඩුපර ගෘහස්ත ගෑසිලින්දර අලි කරන ස්ථාන වැටලීමේ මෙහෙුමක් පාරි බෝගික අධිකාරය මගින් ක්‍රියත්ම කරුණා කිරුම් ිනුම් දෙපර්තමේන්තුවත් ඊට එක් ප්‍රසිටියා. අඩුබරට ගෑැස් අලවි කරන බවට පාරිපූකිකාධදිකාරියට පැමිණිරි ැී තිබුණා ය අනුව කොළඹ ප්‍රදේශ ගණනාවක ගෑස් අලවිසැල් පරික්ෂාකිරුණ. කිරලපන වැල්ලවත්ත නාරහින් පිටාති ප්‍රදේශවල සිදුකළ පරික්ෂාවේදදිහලිබුණ, කිලෝග්‍රෑම් දොහහි දශම පහක් ලෙස දක්වා ඇති ඇතැම් ගැස්සිලින්ඩරවල ග්‍රෑම් එක සේ පනහාග පමණ අඩුවක් ඇති බවයි. මෙවැනි ගෑස් සමාගම්වලට එහිව නඩු පවන බවයි නිලදහරින් පැසවේ. වෙලඳසැල් හිමියන් මෙෙන්ම පරිපූකිකයන්ද මෙ සම්හන්ඳෙන් අදහස් පල කලා. පා ජ පහල දැන් පා. සංඟවා තාගෙන සිටින රසායිනික පොහොර වෙළඳපුොලොට නිකුත් කරන්න. රජය වෙළදුන්ට දැනුම් දෙනවා. හරිත ආර්ථිකයක් ගොඩනගීමේ අරම නැතිව. රසායිනික පපුහොර හා පලිපූතිනාශක භාවිතයමෙන්ම ආනයිනය අතර කිරීමට රජය තීරණය කලා. இන් පසුව ඇතම් පහර වෙනදුන් දැනටමත් ආනානේ ක්‍රඇති රසායිනික පොහොරතුොග සඟවීමට පටන්ගෙන ඇතිබව වාර්තා වනවා. පස්ුව අධික මිලකට අලවිකිරීම සඳහා මෙසේ පහොර සංගවන පවයි වාර්තා වන්නේ මෙම වසර සඳහා රසායනික පොහර ආනායනය කිරීමට අවසරහිමි වන්නේ නැ. එබවි පොහොර සංගවා තාගනිමින් පලක්වන්නේ නැති බව රජය දැනුම් දෙනවා මෙහෙතුවෙන් පොහොර ොග වෙලඳොලට නිුත් කරන ලෙසද නිවතනය කරනවා කොත්ම මේේ ජලාශ වෙල් අසලසිදුවූ ගිලා බැස්ම ප්‍රතිසංස්කරනයට පියවරගෙනති බෙනවා. වේලට වීට සියක් දුරින් පිවිසුම් මාර්ග මෙම ගිලා බැස්ම සිද ඇත්තේ. කොත්මලේ ජලාශ වේල් අසල මාර්ග ගිලා බැස්ම ප්‍රතිශංස්කරණය කිරීමටයුතු නිිරක්‍ෂණයටට රාජ මාතය අනවාධ ජාත් මතා පියවරගත්තා ඉජනේරු කාරවයන් පිළිබඳ මන්ත්‍යම උපදේශන කාරවශ මකිනුේ මහි ප්‍රත්සංස් කරන කටයතු සිදු කරන්නේ. එම කටේතු අවසන් කිරීමට මස්සක කාලයක් ගතවනු ඇති වයි ඉදිකිරින් බාර නිලධාරින් පවසන්නේ. සි විතත් වර්ශාවත් සමග ජලාශය පිරි ඇතිබවින්, ඉදිකරීම් කඩිනමින් අවසන් කළේතු බව රජමතවරයා ප්‍රකශව කලා. පැණ ඉදිකිරීම් කරපු හිවම් පයිපල ජලකාන්දුවක් මනිසා මේ ගිලා බැස්මට ලක්ුණා කියනක තමයි අප ඉජිනේරුන්ගේ අදහස බවට පත්වෙලා තියෙනෙ ඒ අනුව ඒ අවශ්‍ය කරන නව අලුත් වැඩිය කට තුටි ප අපි ආරම්භරල තියෙනවා ගිලා බැස්මට ලක් වෙච්චස්ථාන ඉදිකිරීම කටයුතු අවසන් වෙනකල් ගමන් කිරීම සම්පූර්යම තහනන් කරලා තියෙනවා. අපි සංචරණ සීමා ලිහිල් කරපු දිනේ සිට අලුතින් ගමන්වාර දෙකක්ඒ වේල්ලෙ අන්ත දෙකෙන් නව ගමන් මාර්ග දෙකක්. ම් කරන්න අවශ්‍යටයතු ංඟම මෙම වෙනකටයතු සූදානන් කර තියෙන නිසා සාමාන්‍ය ජනතාවට ගමන් කිරීමට කිසිදු ගැටලුවක් ඇත්වන. රුපියල් ලක්‍ෂ පහක් පමණ වටිනා මත් පෙති තොගයක් සමඟ සැකරුවන් දෙදෙනෙකු අතඩංගුවට ගෙනතිබෙනවා. ගල්කිස ඔබන් ප්‍රේශ නිවසක් පටලා කළ පරික්ෂාකිරීමකදී මෙ මත් පෙතිතුගේ සවාගින් ඇත්තේ. මත්පෙති පදහසක් සමග වැඩිමිලට අලවිකිරීම සහහා ළඟතපගෙනෙසිට ත් පෙන් ෝතල් පහද පොලිසිේසිය හරටකගත්තා බස් හිර ප හර ේෂ්න ෝජ පොලිස්පති ේශ බඳු එෙන්න ො දාගේ උපදෙස් පරදි ගල්කිසිස දිසා කොට්ටාශ අපරාධ විමර්ශණ අංශය මගින් මෙම වැටලීම සිදු කලා. නංගරික සංවර්ධ හා නිවාස අමාත්‍යංශයට තේ ක්‍රියාත්මක සෙලෙන්දිවා ආයෝජන සමාගම ක්‍රියත්මක වන්නේ රාජච්‍ය ව්‍යාපාර පෞද්ගලි කරණය කිරීමට නොව එවා නගාසිරවීමට බවයි අද පැවති මධ්‍යහමෝකද හෙිකෙරුණේ සෙරන්දිවා සමාගම කියන්නේ සල සීයක්ක් රජයට අත් ිග ාධිපත්තුමා විශෂෙන් විදානය කරු ලබන ආයතනයක් ඒවගේම සෙලින්දි ආයතනය පිහිට වේ. මහජනතාවට බරක්වෙලා තියෙන රාජ ව්‍යාපාර ආදඇමලබගන්න ව්‍යපාර බවට් පච්චරන්ක් ඒවගේම දැනට තියෙන උනවාවිතඒ රාජ දේපල බදලකන්සියක්ත් සම්බන්ධ කරගෙන සංවධන කරන්නට ම මේක තියෙන්නේ වර්තන අන්ඩුවේ ප්‍රතිපත්තිි ප කාශේ තියන්නේ රාජ සපත් ෞදගලි කරන නොකරමින් විියහත්මකම වෙනස්කම් කරමින් ලබදදායි අතන බවට පොත්වා කියනකතම ඒකින් කියන්නේ. මේ කරන් ක්‍රමවේද්‍ය පාච කරන ඒක තමයි දැ අපේ කැබිණ ප්‍රිකාව විදාලතියන්නේ අප ප්‍රතිපත්්‍යය වෙල සියයට පනස් එකක් රජයට තියාගෙන සියයට හරිස්තමයක් කොටස් වරඳ පොල්ට මේ ආයතනය යුම් කරන. මු කල අපි ඒක අවශ්‍ය මුදල් ලබා අපි මේකින් බලාපොරතු වෙන්න සියට හරිස්තමයක්ක්ම එකඉන්ස්ටිෂ නක්ඇවිල්ල මේ යතන කොටස් ගන් පරමාත්්‍ය වෙලා ජනතාවට මේකේ අවස්ථක් ලබා දැට මේ යතන කොටස්කරුවෙක් වෙන්ඩ මේ විදිර තමයි අපි අපේ ප්‍රාග්ධය ප්‍රචංකය මේ කරලා අතනවට අවශ්‍ය ව. පෘවලත අවශ දල් බාග ද නගරික සංවර්තනාි කාරවේ ක්‍රාත්ම කරන ංර්න කටයුතු සම්බන්දන්ද මෙහිද ැනුවත් කෙරුණ. එට නගර සිය අපි හඳුනාගෙන තියවා ඉදිරියේදී සංවර්ධනය කරන්න ඒ සඳ මාත්‍යමන්ඩලන් ඇතියලා බාගත්තත් කො නගරයේ විතරක් නිවාස ව්‍යාපෘතින් විසි හතරක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරමොම නගරේ පමණක් බහුමල් රථගාල් හතරක් ඉදිවෙමින් පතිනවා ඒගේ කොළමින් පිටත් එ ්‍යපතිි සැලසුම් කල තියම ව ිසු සංන්ද ්‍යාපති රශයයක් අප ආරම්භ කලේව ක්‍රියාවට නංවන්න සැලසුම් කල ය නග සහද නාධිකාරය අවුරදධ විතරක් ෘපියල් බිියන අනු හතරක් විතර ෑය කල ්‍යපති ආරම්භ කලතිනමය අුද්ධවිට. පරපසල් ගුවරුන්ට රුපල් දහස් පන්සීයක මාසික දීමනාවක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලය තීරණය කළලා. අද ඉන්ඳලම මේදීමමනාව ලබා දෙන්න කැබිනට් මණඩේ අනමේතිය දුන්න කියලායි ඇමති උදය ගමන් පිළිමහදා ප්‍රකාශ කළේ. දැනට පෙරපාසල් ගුරුවරුන්ට ගෙවන්නේ මාසිකට රුපියල් දෙසේ පනක් පමයි, ඔවුන්ට යම් නිශ්චිත පුහුණුවක් ලබාදීමටත් හඳුනාගත් නිර්ණයක මට පදනංව සුදුසකන් ලබන ගුරුවරු ගුරුවරියන්ට අධින් ආරම්භන මාසයේට මාසික රපියල් දෙදස් පන්සික දීමනාවක් ලබාදීමට තීරණය කර යනොඒ පළමු අදීර ලෙස ගුරුවරියන් විසි පන්දාහසක් සඳහා මෙම දීමනාව ලබාදීමට අධ්‍යපන නමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මන්ඩල අනුවත කලා. බේ සම්පදධව රාජච මාත්‍යය පියල් නිශන්ත මහතාත අදහස් පල කලා. ති වර්තමාන අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මැත්තුමා ගුරුවරුන්ගේ ගුරු අභිමානය රැකදීමට ගුරුවරුන්ට රුපියල් දෙදහස් පංසිියක මුදලක් දීීමනාවක් කැටිට ලබාදීමට යෝජනා කල්ල සම්මත කරගත්ත. නමු කියියවර ආණ්ඩුව හපාලන ආ්ඩුව සම්මත කරගත් දෙදහස් පන්සීය වෙනුවට ගරුපියල් දේසිය පනහක් ලබාදීලා ගුරුවරුන්ගේ ගුරු අ ිනයක් නැති කිරීමට කටයුතු කර. එනිසා අපි තීරණය කරා මේ දීීමනාව ගුරු අභිමාණී කියන නමින් නම් කරලා. මේ කටයුත්ත ආරම්භ කරන්න ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන හස්සිය පණහක් මේ වන විට වෙන් කරලා තියනවා. සවපාකි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් පෙරපාසල් කුරුවරුන්ට නිෙශ්චි පුුණුවක් ලපාතිමින් පසුව ස්ථතිර දීීමනාවක් ලපාතීමට නිමිතයි. මේ සම්බන්ධයෙන් පෙරපාසල් පුරුවරුන් රජචයට ප්‍රසාදේ පල කරන පා. ි පතිතුමාට පිස්තුතිවන්ත වෙන්න ඕනි මේ වගේ රුපියල් දෙසය පනහකටපුුව පහලට දාලා තිබ්බ කාලෙක ුපියල් දස් පන්සීයක් ඇනි මුදලක් ලබාදීල අනාගතයේ මේ ශේෂත්‍රීයටඉ ඉන්න ගරුවරුන්ට ජහපත්බලාපොත්තුව ඇතිකිරීමගැන. ලොකු සේවයක් කරන පෙරපාසල් ගුම අනුවවරුන්ට මේ සේවයට වටනක්මත් දෙන්න ඕනි කියලා දීනණකිරම්බද ඇතරපි පරපාසල් ගුරු සගමනීමම සටුවේ පෙරපාසල් ගුරුවන සබන්ධ කි මෙතෙක්. මක්‍රිය මාරයක් ගැනති ුන්නෑ මෙවැන් විසාාන කාරී තත්වය ඇති නම් මොහොතැක්කම් පෙර පාසල් ගුරෝරු වෙන මේ මගේ දෙයක් කිරීම සම්බඳව ස්තුූතිය පුදකර සිටනවා.. ඒ සමගින් ස්වාදින් රුූ පොහනී ප්‍රධාන ප්‍රවෘති අවසල්. ඔබට සුබ්‍රා්‍රයක් I1න්.